And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ සමබර තොරතුරු ප්‍රකාශය live at 8 සමකෙන් සුපුරුදු පරිදි අද live at 8 ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර අදත් මුල් බවදානිය සිරස්තල ආහාර මිල වැඩි කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව අගමැති පවසයි. ඊයට තිබිච්ච එක 150කින් වැඩි කරනවා කියන්නේ රුපියල් පොඩි ගාණක්ද? ඉතින් මේකේ තියෙන කුමන්ත්‍රණයක් තියෙනවා. ලොකු ලුණු වලට ආණ්ඩුවෙන් උපරිම සිල්ලර මිලක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් කප්පම් ගැනීමට ගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට. මදුෂ්ගේ තවත් ගෝලයෙකු කොටු කළ STF මෙහෙයුම. අත්තන උඩගත් ආමි සමන්ත නැමැති පාතාල කලි සමාජික වැඩිදුර විමර්ශන සඳහා එලෙස ප්‍රගණ යන්නේ. භාණ්ඩ මිල ඉහළ දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ඓතිහාසික ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවරට පැමිණියේ අද පෙරවරුවේදී. අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්ලතු මහා විහාරස්ථානයට පැමිණ සියම් නිකායේ මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව පැමිණියේ මල්ලතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුමරේ විමලදම්ම අනුනාහිමි බැහැදකීමටයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්කිරි මහාවිහාරයටද පැමිණ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැදුටුවා. මෙතර ආනයනික ලොකුලූන් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට සිට ආනයනික ලොකුලූන් සඳහා රුපියල් 190ක සිල්ලර මිලක් පැනවෙනු ඇති. අතුරුදනුවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධිංශ පසුවිපරමෙන් සිටින බවට Human Rights Watch සංවිධානය කළ චෝදනාව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරනවා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ කිසිදු නිශ්චිත පිරිසක් පිළිබඳ අධීක්ෂණයක් නොකරන බවයි. Human Rights Watch සිය නව වාර්තාව නිකුත් කරමින් සඳහන් කරන්නේ නව ජනාධිපතිවරයා පත්වූ දා සිට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සහ බුද්ධිංශ අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරකීන්ට එරෙහිව පසුවිපරම් සහ තර්ජනය කිරීම තීව්‍ර කර ඇති බවයි. උතුරු සහ නැගෙනහිර ස්ථාන හයක සේවය කරන ක්‍රියාකාරීන් ඒ පිළිබඳව Human Rights Watch වෙත පවසා ඇතැයි එහි දැක්වෙනවා. කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය ආරක්ෂක ජාලය හැරුණු විට ආරක්ෂකංශ සහ බුද්ධිංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්ෂණය නොකරන බවයි. ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂකංශ සහ පොලිසිය දැඩි අවධානයකින් පසුවන නමුත් එහිදී නිශ්චිත පිරිසක් ඉලක්ක කර නොගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජිනීවාහි මානව හිමිකම් සැසි ඉලක්ක කරමින් රජය අපකීර්තියට පත් කිරීමට ආරක්ෂක හමුදාවට මෙම චෝදනා එල්ල කරන බවයි. පස්කිරිදා ත්‍රස්තවාදී ප්‍රහාර වැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා අනාගත ආරක්ෂක තර්ජනයන්ට මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගය අනුව හුදකලා ලෙස ක්‍රියාත්මක වූ සහ අවුල් සහගතව පැවති සමස්ත බුද්ධිජාලය ශක්තිමත් කර ඇති බවද මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධිංශ අතුරුදන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් බිය ගැන්වූ බවට කරන ප්‍රකාශවල සත්‍යතාව තහවුරු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා Human Rights Watch වෙතින් ඉල්ලා සිටිනවා. සිදුව අම්බලමුල්ල කසලංගනේ පෙරේදා හටගත් ගින්නෙන් මුතුරාජ වෙල අභයභූමියේ කඩොලාන සහ ඒ ආශ්‍රිත ශාක පද්ධතියට හානි සිදු වී ඇති බවට පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් චෝදනා කළා. එහෙත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් පැවසුවේ එවැන්නක් සිදු වී නොමැති බවයි. මෙහි සත්‍ය තත්ත්වය සොයා ලයිව් එඩිට් කණ්ඩායම අද එම ස්ථානයට ගියා. ඒ ගැනයි අද රටගෙන අට. සිදුව අම්බලමුල්ල කසලංගනේ පෙරේදා හටගත් ගින්නත් සමග පරිසර වේදීන් ඇතුළු පාර්ශ්ව චෝදනා කළේ මුතුරාජවිල අභයභූමියේ කඩුලාන ශාක පද්ධතියට හානි වී ඇති බවටයි. ඒ ගින්න නිසා විශේෂයෙන් කඩුලාන විශේෂ ගණනාවක් හානි සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අද වෙද්දි මුතුරාජවිල කියලා කියන්නේ දැඩි අවධානමකට ලක් වෙලා තියෙන අභයභූමියක්. නමුත් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් කසුන් සිනවිරත්න මහතා ඊයේ පැවසුවේ එම චෝදනාවල සත්‍යතාවක් නොමැති බවයි. ප්‍රචාරයක් යනවා කඩලාන රක්ෂිතය ගිනි අරගෙන කියලා ඉවරලා. නමුත් එහෙම තත්ත්වයක් නම් අපිට වාර්තා වෙන්නේ කුණු කන්ද ගිනි අරගෙන තියෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ මේගමුව කලාප කළමනාකාරිනිය අද අප සමග පැවසුවේ කසලංගනේ හටගත් ගින්න එහිදීම පාලනය කළ අතර කඩලාන රක්ෂිත ප්‍රදේශයට ගින්න පැතිර ගොස් නොමැති බවයි. කඩලාන තීරුවත් විවෘත කසල භූමියත් අතර ජල තීරුවක් තියෙනවා විවෘත කසල අපහරණ භූමිය වටේටම. කසල අපහරණ භූමියේ තියෙන ගින්න කඩලාන පරිසරයට පැතිරෙන්නේ නැහැ. කෙසේ වෙතත් අම්බලමුල්ල කසලංගනේ පවතින තත්ත්වය සොයා ලයිව් ටේට් අපි අද එහි ගියා. කටුනායක සීදුව නගර සභාව මගින් පාලනය වන අම්බලමුල්ල කසල අංගණය තමයි ඔබට මේ දකින්නට ලැබෙන්නේ. පෙරේදා දිනයේදී ගින්න හටගත්තේ මෙන්න මේ කසල අංගණයේ. මේ ගින්න සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පිරිසක් චෝදනා කළේ මේ ගින්නෙන් අසල තියෙන කඩලාන රක්ෂිතයට හානි වී ඇති බව. මේ නිසාම මෙහි ඇත්ත තත්ත්වය සොයා අපි නිරීක්ෂණය කළා. අපිට දැක ගන්නට ලැබුණේ මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති ආකාරය, ඒ වගේම තමයි මේ ස්ථානයේ ආරක්ෂාව යොදවා ඇති ආකාරයත් දැක ගන්නට ලැබුණා. මේ කසල අංගණය සහ කඩලාන පරිසරය අතර ජල තීරුවක් තිබෙන බවත් අපිට සඳහන් කළා. නමුත් අපට එම ස්ථානයට ළඟා වීමේ හැකියාවක් නැහැ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරබේපොළ මහත්මිය අද පෙරවරුවේ කසලංගණයේ නිරීක්ෂණය කළා. කසලංගණයේ ඇති වූ ගින්න කසලංගණයටම සීමා කරමින් සම්පූර්ණයෙන් මේක මැඩපවත්වලා තියෙන්නේ. එතනින් එහාට කඩලාංග ශාක වලට හානි වෙන තත්යකට පැතිරිලා නැහැ. කොහෙන් මම මෙතනදී හිතනවා මේ පිළිබඳව අපි නිරීක්ෂණය කරලා වාර්තාවක් අපිට අවශ්‍ය වෙනවා. මොකද නැවත නැවතත් වසර ගාණක් පුරා මෙවැනි ගිනි ඇති වෙලා තියෙනවා මේ කසලාංගණවල. පොලිස් විශේෂ කාර්ය බලකාය මේගමුව බඩල්ගම දෝනගහ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එම මෙහෙයුමේදී මාකඳුරේ මදුෂ්ගේ සහ දෝනගහ සුචීන බැති පාතාල සමාජිකයාගේ ගෝලෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගත්තා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සේම සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා මේ වන විට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිදු කරන එම මෙහෙයුම් සඳහා පොලිස් විශේෂකාර බලකායෙන් හිමිවන්නේ සුවිශේෂී දායකත්වයක්. මෙලෙස පොලිස් විශේෂකාර බලකා සිබලුන් සූදානම් වන්නේ එවැනි සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකු කොටු කර ගැනීම සඳහා මීගමුව ප්‍රදේශයට පිටත් යාම සඳහායි.
එලෙස ගමන් ආරම්භ කළ විශේෂ කාර්ය බලකා සෙබළුන් බඩල්ගම කෙහෙල් ඇල්ල දූනගහ ප්‍රදේශයට ගමන් කළා. තවත් පාතාල සමාජිකයෙකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව විශේෂකාර බලකා සෙබළුන් ෆෙඩ්‍රික් සමන්ත නොහොත් ආමි සමන්තගේ නිවසට පැමිණ ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් තොගයක්, රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදල්, යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කොටස් කිහිපයක් සහ කඩුවක් සොයා ගැනීමට හැකි වුණා. අත්අඩංගුවටගත් ආමි සමන්ත නැමැත්තා, මාකඳුරේ මදුෂ්ගේ සහ දූනගහ සුජී නැමැත්තාගේ සමීපතමයකු බව විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළා. වැටලීම සිදු කළ නිලධාරීන් පැවසුවේ සැකකරුට එරෙහිව ඝාතන දෙකක්, ගිනිඅවි ජාවාරම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් නඩු විභාග වන බවයි. අවස්ථා තුනකදී පමණ බන්ධනාගාරයෙන් පැන ඇති ආමි සම්පත් නැමැති පාතාල සමාජිකයා වැඩිදුර විමර්ශන සඳහා දියුලපිටිය පොලිසිය වෙත බාර දුන්නා. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉෂාක් රහුමහන් මහතාගෙන් රුපියල් කෝටියක කප්පා මුදලක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ලබන පස්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අද පස්තරුවේ කැකිලාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වන ඉෂාක් රහුමහන් මහතා පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රකාශ කිහිපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ දක්නට ලැබුණා. මෙය අන්තර්ජාලයට එක් කර තිබුණේ මහජන සේවා සංවිධානයේ නැමැති සංවිධානයක මාරුෂ් මොහමඩ් රිෂාම් නැමැත්තෙක්. කලාව වාසනේ ඉෂාක් රහුමහන් කියන මන්ත්‍රීවරයා ඔය ජාතිවාදී වපුරනවායි කියලා අපි මීට කලිනුත් ඔයගලන්ට සඳහන් කරා. ඒ වගේම ඔය රෝඩ් කොන්ට්‍රැක්ට් වලදී විවිධ කරපු ඔය කොන්ට්‍රැක්ට් වලදී ඔබතුමා ගහපු ගැහිලි ඔය දේවල් සම්බන්ධව හැම දෙයක්ම හොයාගෙනයි තියෙන්නේ. කිසිදු ප්‍රශ්නයකට මැදිහත් වෙන්නේ නැති තමන්ගේ යටිමඩි විතරක් තර කරගන්න බලන කෙනෙක්ව පාර්ලිමේන්තුවට යවලා තේරුමක් තියනවද? පසුව මන්ත්‍රීවරයා පිළිබඳව එලෙස Facebook සමාජ මාධ්‍යයේ එක්කල සටහනක් ඉවත් කර ගැනීම සඳහා රිෂාම් මාරුස් රුපියල් කෝටියක කප්පා මුදලක් අදාළ මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා තිබුණා. මේ පිළිබඳව ඉෂාක් රහුමහන් මන්ත්‍රීවරයා අනුරාධපුර කොට්ටාෂයේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කළ අතර පසුව ඒ විභාග කිරීම බාර වුණේ අනුරාධපුර කොට්ටාෂ අපරාධ විමර්ශනාංශයටයි. සැකකරු ඉල්ලු කෝටියක කප්පා මුදලින් අත්තිකරමක් ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා ගැනීමට යාමේදී සැකකරු ඊයේ පස්සරුවේ අත්අඩංගුවටපත් උනේ කැකිරාව මඩාටුගම ප්‍රදේශයේදී. කෝටියක් වගේ මුදලක් බලාපොරොත්තු වෙනවා. ඒ මුදල දුන්නොත් තමයි ඔයාගේ මෙතනින් අපි ඉල්ලාස් කරගන්නවා, නැත්නම් අපි මේ වැඩේ කරනවා කිව්වා. ඒ කෝටියක් ලබා දෙනවා කියලා තමයි ඊයේ රාත්‍රියේ මඩාටුගම ගෙදරකට ආවේ. අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ අත්අඩංගුවටගත් සැකකරුගෙන් අද පෙරවරු දක්වා ප්‍රශ්න කිරීම සිදු කළ අතර අනතුරුව ඔහු ඉදිරිපත් කෙරුණේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයටයි. එහිදී කැකිරාව මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා සැකකරු ලබන පසුරුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. අප්‍රේල් මාසයේ දක්වා රජයේ වියදම් දැරීමට හිටපු මුදල් අමාත්‍යවරයා මුදල් වෙන් කර තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි හරිම් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවා ණය ගැනීමට අවසර දෙන බව ප්‍රකාශ කරනවා නම් සියලු ගෙවීම් පියවීමට රජය සූදානම් බවයි. මේ සමග පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරු සම්මත ගිලුම පිළිබඳව පක්ෂ විපක්ෂ අදහස් දකිමු දැන්. පෝරගෙන ආපු සල්ලි කොම්පැනි වලට ගෙවල නැතුව ගෙදර ගියේ. කොම්පැනි වලට බේත් වල සල්ලි ගෙවල නැහැ. අපි මේ ගණන් ටික කිව්වාම ඔව් මේක ණය තියෙන බව අපි පිළිගන්නවා. දැන් ණය මේව ගෙවන්න ඕනේ නැද්ද? ඉතින් ඇයි එහෙනම් ණය තියලා ගෙදර ගියේ? මංගල සමර වේර හිටපු මුදල් ඇමති කියනවා කවුද හිතුවේ අපි පරදී කියලා. ඉතින් අපි කිව්වා අපි නම් දන්නවා තමන්නස්සලා පරදින බව. ඇයි එහෙම කියන්නේ? අපි වියදම අනුමත කරා. ණයක් වැඩි කරන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ. අපි ආණ්ඩුවට කිව්වා කරුණාකර අයවැයක් ගෙන අපි සම්පූර්ණ සහාය ලබා දෙන්න.
ඉති ඒ අවස්ථාව හිනාවුණා දිනේස්කරවන්න ඊට පස්සේ අපට බැන බැන යන්න එපා තමයි අදක්ෂතාවයට. පාර්ලිමේන්තුවේ අවසාන දිනේ මුදල් පනත පරද්දන්න කටයුතු කරා. ආණ්ඩුව වටන්න බෑ ඒවයි. කෝටාපේර දන්නන්න බෑ ඒවයි. මහින්දර දන්නන්න බෑ ඒවයි. ඇත්තටම බේරස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කියු හොටල් account එකේ තුර තියෙන සංවර්ධන කණ්ඩායම සංසාවද පිළිගන්නවා. නමුත් මේ මොහාවේ ණය සීලිකර වැඩි කරන්න අඳු උසාර. ජනතාවට සහන දෙන්න හදපු සෑම වැඩපිළිවෙලක්ම සජිත් ප්‍රේමදාස විසින් පෙරේද පාර්ලිමේන්තුවේ ඒක නතර කරන්න කටයුතු කරා. බලාපොරොත්තු වෙන ඊගාව මාස දෙක ඇතුළත අපේ රජයක් තුළදී පළවෙනියෙන් මුදල් පනතත් එක්කම මේ වැඩපිළිවෙල ප්‍රබලව ක්‍රියාත්මක කරන්න. අතුරු සම්මත ගිණුමක් අප්‍රේල් මාසෙ වෙනකන් අපේ එවකට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිරමැතිතුමා පැහැදිලිව මේකට සල්ලි වෙන් කරලා තිබ්බේ. වෙච්ච ප්‍රශ්නේ ඇවිල්ලා මේගොල්ලන් ආපු ගමන් මිනිසුන්ව චූන් කරන්න බදු වයින් කරා. දැන් බොරුවට මේක අපේ පිටින් දාලා නැතිවරණය කරන සල්ලි හොයාගන්න තව ගිණුමක් දැන් අපි දැනටත් කියනවා. තාම පාර්ලිමේන්තුවේ කාලේ තියෙනවා. පුළුවන් නම් බජට් එකක් ගේන්න. අපි ඒකට සහයෝගය දෙන්නම්. මගේ නිවසට පැමිණි කොන්ත්‍රාත්කරුවන්ට කිව්වා ඒ අය වැඩි දිනක් එක්සත් ජාතික පක්ෂයේ හිටවතු. කරුණාකරලා ඔබතුමන්ලා විපක්ෂ නායකතුමාගේ ගෙදරට යන්න. ඒතුවර කියන්නේ තමන්ගේ දුක නැවත කතානායකතුමා පාර්ලිමේන්තුව අදිසිය කැඳවලා අපිට කිව්වොත් නැවත ඉදිරිපත් කරන්න පරිපූර්ණ ඇස්තමේන්තුව විපක්ෂයේ විසින් මේ මුදල් ගෙවන්න අනුමැතිය ලබා දෙනවා. ඒ සඳහා ණය ගන්න අවසරය ලැබලා දෙනවා පාර්ලිමේන්තුව කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සිංහල අවුරුද්දට පෙර අපි ගෙවලා ඉවර කරනවායි කියන පොරොන්දුව සහතික වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන්. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවියට 20 වසරක් පිරීම නිමිත්තෙන් අද විශේෂ උත්සවයක් පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. 20 වසරක වීරවංශය ලෙස නම් කර තිබූ මෙම උත්සවය අද පැවැත්ුණේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ දේශපාලන දිවියට සුබ පැතීම සඳහා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ 20 වසරක පාර්ලිමේන්තු කාලය තුළ මං කරපු කතා තියෙනවා නම් මං ඉදිරිපත් කරපු අදහස් තියෙනවා නම් ඒ හැම අදහසකම කතාවකම ප්‍රමාණතේ වෙන්නේ රාජ්‍ය අපට අහිමි කිරීම බලක්වා ගැනීම. නවරිබලවාදය කියන්නේ ජාතික රාජ්‍ය දුර්වල කරවන. පෞගේ ආණ්ඩුව කළ ඒක. ආගමන විගමන ආයතනවල බලය දුර්වල කළ ඒකට. මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව විදේශ මුදල් ගේන්න ගෙනියන්න පුළුවන් කළ ඒකට. ආරක්ෂක හමුදා බෙලහීන කළ ඒකට. එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවේ තියෙන ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා බලය අඩු කිරීමේ වාක්‍ය අන්තර්ගත වෙන්නේ ඒකට. ඒ නිසා අපිට අපේ ජීවිතයේ දේශපාලනයේ උනේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ දේශපාලනය. අපේ ප්‍රතිවිරුද්ධ බලවේගයේ දේශපාලනයේ උනේ රාජ්‍ය ක්‍රමානුකූලව දියකර හැරීමේ දේශපාලනය. අපේ රාජ්‍ය අපට අහිමි කරවීම තමයි නූතන යුගයේ තියෙන ලොකුම අභියෝගය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අපට ඕන වෙන්නේ ඒ අහිමි කරනු දමනු ලැබමින් තිබෙන රාජ්‍ය යලි අත්පත් කරගන්න. යලි ස්වදේශික ජනයාගේ අභිලාෂයන් මත ගොඩනගෙන රාජ්‍යයක් බවට මේක පරිවර්තනය කරගන්න. අමාත්‍ය විමල් වීරවංශ මහතා විමල් යුගකාරකත්වයේ භූමිකාව කෘතිය මෙහිදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වුවා. මහා පොළොඹ සංගවාගෙන සිටින මැණික් ගොඩට ගන්න පතල් කම්කරුවා උත්සාහ දරන්නේ ජීවිත අවදානම පවා නොතකමින්. ලොවට සැඟවුණු මේ රැකියාවේ නොදකින පැති සොයාගිය ලයිව් ඩේට් අනාවරණයේ දෙවැනි කොටසයි මේ. වාඩිය අය ඉල්ලම් හොයාගන්න පතල් බිමත් එක්ක ඔට්ටු වෙද්දී චන්දිකගේ වගකීම හැමෝටම දවල්ට කටට රහට කෑම වේලක්කු වෙලා දෙන එක. හැමෝගෙම ආරාධනෙන් වාඩි බතේ රස බලන්න අපිටත් වාසනාව දවුණා. උදේට කට්ටිය ගෝලින් කාලේ ඉන්නේ. දවල්ට තමයි කැමල ඇස්ති කරන්නේ. පරිප්පුයි බැදුමක් අනිවාර්යෙන් හදනවා. ඒක සැරට ඕනි කට්ටිය ගොඩ. මම නම් අවුරුද්දක් කැමරක් වගේ තමයි ඉන්නේ. එක් කෝටි ගන්න ගලක් එක්ක. තව ඊට ලස්සන සිගාන ගලක් එක්ක. විශේෂ බලපොරොත්තු නැහැ ඉතින්. දවල් කැමෙන් අනතුරුව කිහිප දෙනෙක් යලිත් ඉල්ලම් ගොඩ දාන්න පතලට බහිද්දී තවත් කිහිප දෙනෙකුගේ වගකීම වුණේ පතලේ තට්ටු ගහන්න ලී කපන එක. වතුර පාරත් එක්ක පස් තට්ටු ගලවාගෙන එන එක නවත්වන්න මේ ලී කොට යොදා තට්ටු සකස් කරනවා. ඒ අතරට රීප පටි ගහලා කැකිල්ල පඳුරු හිර කරන්නේ පතල් බිත්ති තවදුරටත් ශක්තිමත් කරන්න. අඩි 35ක් විතර ගැඹුරු පතල ඇතුලේ ජීවිතය දියකරන මේ කම්කරුවන් දවස පුරා විඳින්නේ වෙනස්ම විදිහ අත්දැකීමක්. ඒ ලෝකයේ දෑසින්ම දැකගන්න අවදානම පැත්තක තියලා අපිත් සීරුවෙන් පහළට බැස්සා.
මේ භයංකරතාවය තියෙන අපි ගඟට පහලින් මේ ඉන්නේ. ඒ නිසා තමයි මේ තරම් විශාල ජල කඳක් පතල ඇතුළට එන්නේ. ඒ නිසා වතුර මෝටර දිගින් දිගටම ක්‍රියාත්මක කරන විශාල බට ඔබට තවදී බලා ගන්න පුළුවන් මේ බට ඔස්සේ විශාල ජල කඳක් අපි එළියට අදිනවා. යම් විදිහකින් මේ ජල කඳ අදින එක අක්‍රිය වෙලොත් විනාඩි 10ක් 15ක් ඇතුළත මේ පතල සම්පූර්ණයෙන්ම ජලයෙන් නැට වෙනවා. ගොඩගත් ඉල්ලම්වල ආරක්ෂාවට කීප දෙනෙක් වාඩියේ මුරට ඉන්නවා. පතල් වාඩියේ ඉනන් රෑ පහන් කිරීම නොහුරු නොපුරුදු ඒත් හරිම සුන්දර අත්දැකීමක්. නුවරඑළිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ ජංගම අවන්හලක් ඉවත් කිරීමට යාමේදී නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා එම ස්ථානයට පැමිණීමත් සමගයි. නුවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ අවුරුදු 3ක පමණ සිට පවත්වාගෙන ගිය මෙම ජංගම අවන්හලේ බදු කාලය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී තිබෙනවා. ජංගම වන්හලේ හිමිකරු අදාළ බදු කාලයේ මාස කිහිපයක් දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබුණත් නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් ඊයේ මෙම ස්ථානයට පැමිණියේ අවන්හල එම ස්ථානයේ නිවත් කිරීමටයි. එහිදී එම ස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් අතර ඇති වුණේ නොසන්සුන් තත්ත්වයක්. අනතුරු එම ස්ථානයට පැමිණි නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂවරයා ගැටලුව විසඳීමට පැය 48ක කාලයක් ලබා දීමට තීරණය කළා. මේ මෙතුමා හිටියේ වැඩිපුර කාලයට ගෙවීම කරලා මිස මේ හිටපු කාලේ මේ අවසන් වෙලා කියලා ඒකයි වෙලා ඉවත් කිරීම කරනවා. එතකොට දින දෙකක් තරම් තවදුනා මේ මෙතුමාට ඉවත් කරනවා. මේ මන්ත්‍රීතුමාට කිව්වා ඒක තමයි.